කොහොමද? අදයි බලන්න හදන්නේ The 100 Season 2 Episode 7. Episode එක පටන් ගත්තේ අපිට පෙනෙනවා ගෑනු ළමයෙක් එළියේ ඉන්නවා. එයා හැරෙනවා. එයා දකින්නේ එළිය පරිසරය. එයා හිතන්නේ එයාට දැන් එළියේ ඉන්න පුළුවන් කියලා. මේ වවුන් වෙදේ එකේ ගෑනු ළමයෙක් Dr. KJ ඇතුළේ ඉඳන් බලාගෙන ඉන්නේ මේ ගෑනුළමයව දාලා තියන්නේ අපේ 47 දෙනාගෙන් එක්කෙනෙක්ගෙන් ගත්තු ලේ මෙයාට දාලා ඒ විදිහට යාට එළියේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. එයාට හැබැයි පරිසරය ඔරොත්තු දෙනවා වගේ. හැබැයි චුට්ට වෙලාවකට පස්සේ වතුර බින්දු කිහිපයක් වැටෙනවා උඩින් ඒ වගේම මෙයාගේ ඇඟට මේක දරා ගන්න බෑ. එයාගේ හැම පිච්චෙන්න ගන්නවා එයා කෑ ගහනවා ඇතුළට ගන්න කියලා. කේජ් ඇතුළට ගන්න කියද්දී ડોක්ටර් කියනවා යාව එළියේ තියලා බලන්න ඕනේ මේක කොච්චර ඔරොත්තු දෙනවද කියන එක. ડોක්ටර් හදන්නේ යාව මරලා දාලා හරි යාට එයාගේ රිසර්ච් එකට ගන්න ඕන දේවල් ටික ගන්න. කේජ් කියනවා අපේ එක්කෙනෙක් යාව බේර ගන්න ඕනේ කියලා. හැබැයි ડોක්ටර් කියන්නේ සැක්‍රිෆයිස් කරන්නේ ගොඩක් අයගේ යහපත වෙනුවෙන් කියලා. Megala Meg Katayura. Minisu Kalabella Jaha Panividem Passe, Grounders attack Karnava Kipu Katawa thick. Mela Jaha beat again Napi Panala and Nonikela, Abi Hanawa, Etokota Kent Tamakodene, Apelamaitika Tamakodene, Mount Vedek in the Kau de Gulu Beraganikil. Jahakinoa, Mevilavi, Argo Lassin, Apita Gahanen, Apita Prahari Lagarana, Apikmanta, and Nonikil. Comar Mevilave, Abi Yage, Baladin Nitne, Jahata, Medinamakila Kataka Nokat Theatre, Jahakinoa. අපිට ප්‍රහාරයල කරන්න එනවා එහෙනම් අපි යන්න ඕනේ මම තැනක් දන්නවා සිටි ඔෆ් ලයිට් කියලා මාත් එක්ක යන්න විශ්වාස කරන්න පුළුවන් කට්ටිය මාත් එක්ක එන්න කියලා ඒ වගේම යා කියනවා අපිව උඩ ඉඳලා මෙතෙන්ට එනකන් අපි කොහොම හරි ආවේ අපිට පර්පස් එකක් තියෙන නිසා එහෙනම් මාත් එක්ක යන් සිටි ඔෆ් ලයිට් එකට කියලා මේ ලැක්ලා කතා කරන්න හදනවා මවුන්ට් වෙදේකේ කට්ටියද මොකද වෙන්නේ කියලා ජාහා කියනවා අපිට ඒ හැමදේම බලන්න බෑ කියලා මේ වෙලාවෙ බෙලමෙල කියනවා ක්ලාක්ට ඩ්‍රොප් ෂිප් එකට යන්න පොඩ්ඩක් එන්න කියලා ඊට පස්සේ Finn kiyenawa grounders la attack karanne mama nisa kiyala. Kak kiyenawa na eke egollange hati e hinda eka echchara hitannepa api kohomari mekata muhuna denno oni kiyala. Finn kiyenawa Clark ta yanne kiyala belamith ekka ammage thirane mokakda kiyala man oyata dannawannam kiyala. Clark drop ship ekata yanawa etenta genalla Lincoln oyawa bendala tiyenne mokada ya reaper kenek widera hasirena nisa minissunga maraagena kanna. Mela Clark kiyenawa mama dannawa mount weather eke kattiya reapers law palane karanawa kiyala haba egollonga hadanawa kiyala danagena hitiye neha kiyala. වේලාවේ මොකක්ද කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ බලන්නේ. ඒ අතරතුර අපේ කට්ටිය මවුන්ට් එකේ ඉන්න කට්ටිය සාකච්ඡා කරගෙන ඉන්නවා දැන් මොකද කරන්නේ මේක මට ඇති වෙලා කියලා ලේ දීලා. ඒගොල්ලෝ කතා වෙන්නේ ක්ලාක් සමහර විට ඒගොල්ලන්ව බේරගන්නේ කියලා. හැබැයි සමහර කට්ටිය කියන්නේ ක්ලාක් මැරිලාද දන්නේ අපි බලන් ඉන්න එක මෝඩකමක් කියලා. ඒ වගේම මොකක් හරි ප්ලෑන් කරනවා මේ වෙලාවේ ජස්පර් එකතු වෙලා මේ කට්ටිය එක්ක. ඒ අතරතුර අරහේ ලින්කන් කෑක ගහින්න ඔයාට දරා ගන්න අමාරුයි මේ වේදනාව යට කන්න ඕනේ මිනිස්සු මරන්න ඕනේ. එයාගේ ශක්තියත් වැඩි ආ උත්සාහ කරන්නේ දන්වැල් ගලව ගන්න. ඒ කකුලට වෙඩි වැදිලා තියෙන්නේ ඔක්ටේවියා තිබ්බ නිසා ලේත් ගොඩක් යනවා. එයාගේ මෙයාගේ බෙල්ලේ තියෙන බෙහෙත් ඉදපු මාක්ස් දකින්න මේ වෙලාවේ ක්ලාක්. එයාට මොකක් හරි ඩ්‍රග් එකක් දීලා කියලා තමයි කියන්නේ මේ වෙලාවේ මේක කඩාගෙන ඇටෑක් කරන්න ගන්නවා ලින්කන්. ලින්කන් ගහනවා බෙල මිටයි ක්ලාක්ටයි ඔක්කොටම. ඔක්ටේවියා එකක් පිටිපස්සෙන් ඇවිල්ලා ගහලා ලින්කන්ව සිහි නැති කරලා දානවා. මේ අතරතුර ඉන්න හමුදා නිලධාරියෙක් ඇවිල්ලා කතා කරනවා ඇබි එක්ක ඇබිට කියන්නේ අයියා අපි යන්නේ මගේ පුතා තාම මවුන්ට් වෙදේකේ කියලා. ඒ කියන්නේ අපි යන්නේ නැතුව ඉමු මට පුළුවන් ආරක්ෂා කරන්න ඕගොල්ලන්ව කියලා. හැබැයි ඇබි කියනවා මිනිස්සු මැරෙන්න පුළුවන් ඒ හින්දා අපිට යන්න ඕනේ. ඒ වගේම අපි කොහොම හරි අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්නත් ඕනේ කියලා. ડોක්ටර්යි කේජුයි ඇතුළට අරන් අර රේඩියේෂන් වලට මැරිච්ච ගෑනු ළමයා එයාගෙන් පරීක්ෂා කළා ડોක්ටර් කියනවා අපිට මේ කට්ටියගේ ළමයින්ගේ ලේ විතරක් අරන් උඩ ජීවත් වෙන්න අමාරුයි කියලා. එයා කියන්නේ ඒගොල්ලන්ගේ ලේ අරන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වුණා නම් මේ විදිහට తాවකාලිකව ඒගොල්ලන්ගේ බ්ලඩ් වල සෝස් එක අරගත්තොත් අපිට පුළුවන් කියලා වැඩේ පර්මනන්ට් කරගන්න. එයා කියන්නේ බෝන් මැරෝ ගන්න ඕනේ කියලා. කේජ් ජහනවා ඩෝනස්ලට මොකද වෙන්නේ කියලා. බෝන් මැරෝ මේගොල්ලා ඉන්න කට්ටියගෙන් බෙදලා බලපුවාම එක්කෙනෙක්ගෙන් අටපාරක් විතර ගන්න වෙනවා. එයා කියනවා 47 දෙනාම මැරෙනවා එහෙම ගන්න ගියොත් කියලා. මොකද මේගොල්ලන්ගේ 300 ගාණක් ඉන්නවා. 40 ගාණෙන් අරගෙන ඒගොල්ලන්ගේ බෙදලා බලපුවාම එක්කෙනෙක්ගෙන් අටපාරක් ගන්න ඕනේ. බෝන් මැරෝ අටපාරක් ගත්තොත් ඒ පුද්ගලයා මැරෙනවා කියලා තමයි කියන්නේ. කේජ් කියනවා තාත්තා කවදාවත් ඒකට කැමති වෙන්නේ නැහැ කියලා. ડોක්ටර් කියන්නේ ඔයා පුළුවන් නම් තාත්තාව නම්ම ගන්න කියලා. මොකද අපිට මේ වැඩේ කරොත් පොළවේ ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි ડોක්ටර් කියන්නේ. ලින්කන් අල්ලා හොඳටම බැඳලා විම දාලා ලේ ගැලීම නවත්තන්න වෙනවා. එයාව ජීවත් කරගන්න ඕන නම් වෙඩි වැදලා යන. ඔක්ටේවියර හොඳට මවුල් එයා එළියට යනවා. ඒ වෙලාවෙ යා දකින්නවා ලින්කන් ඉස්සරහට දුන්න මලක්. ඔක්ටේවියා ඉස්සරහට යන වතුර අරන් එන්න. ඒ වෙලාවෙ යා වෙල්ල අල්ල ගන්නවා හීල. මේ වෙලාවේ මෙයා කියන්නේ ඕගොල්ලෝ ගමේ ඔක්කොම මිනිස්සු මරන්න එනවා කමාන්ඩ්. එහෙනම් දා මෙතනින් පැන ගන්න. මොකද ඔයා මට උදව් කරා රීපර්ස් ලගෙන් අපේ ගමේ මිනිස්සුන්ව බේර ගන්න අපිව බේර ගන්න. එහෙනම් දා මට ඒක කරන්න පුළුවන් එකම දේ ඒක. ලින්කන් හිටියා නම් මේක තමයි කරන්න කියලා. කෑ ගහන සද්ද ඇහෙනවා. මෙයා අහනවා කවුද කියලා. ඔක්ටේවියා කියනවා ලින්කන් කියලා. මේ ලා ඔක්ටේවියා ආවත් එක්කන් එනවා ඇතුළට.
වෙලම වෙඩි දෙන්න හදද්දී ඔක්ටේවිය කියන ඔයා ලින්කන් ගේ යාළුවෙක් එයා හීල කෙනෙක් කියලා. මේ වෙලාවේ හීල ඇවිල්ලා බෙහෙත් වගේ අකරන් එයාට දෙන්න හදද්දී ඒ වෙලාව කියන ඔයාගේ සටන ඉවරයි කියලා ක්ලාක් මේක දැනගෙන ඉඳලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් ක්ලාක් බෙහෙත බොන එක දෙන එක නවත්තනවා. ඒ වෙලාව ක්ලාක් කියනවා මිනිස්සු මැරෙන්න කලින් මේක තමයි කියන්නේ කියලා. මොකද එයාට මතකයි යාන්නේ ආයාගේ කට්ටිය දෙක කියලා මරලා දැම්මා. මේ වෙලාව ක්ලාක් කියනවා එයා හදන්නේ ලින්කන් මරලා දාන්න කියලා. එයා ක්ලාක් කියනවා අපිට මේක රිවර්ස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. එයා කියන්නේ එහෙම එකක් නැහැ කියලා. මේ වෙද්දි ෆින් මෙතෙන්ට ඇවිල්ලා මෙයාත් එක්ක සටන් කරන්න හදනවා. දැන් හීල ෆින් වල්ලන් එයාව මරන්න හදනවා. උඹ තමයි අපේ පුංචි උන්ව වැඩිහිටියන්ව මැරුවේ කියලා. ක්ලාක් මෙලාවේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීලා මේ හීලව බිම දානවා. ආයෙ බලද්දි ලින්කන් හුස්ම ගන්නෙ නැහැ. ක්ලාක් උත්සාහ කරනවා එයාට කෘතිම ශ්වසනය දෙන්න. ලින්කන්ට ආපහු සිහිනවා. මේ වෙලාවේ හීල අහනවා එයා මැරිලා හිටියේ ඔයා කොහොමද ඒක කරේ කියලා. එයා ක්ලාක්ට දෙයක් තේරෙනවා. එයා කියනවා අපිට ස්ටොප් කරන්න පුළුවන් කියලා මේ ඇටැක් එක. ෆින් කියනවා ලින්කන්ව බේරගත්තත් එයා කරපු දේවල් එයාට මතක තියෙයි කියලා. ක්ලාක් කියන්නේ ලින්කන්ව බේර ගන්න පුළුවන් ඒවා අපි පස්සේ බලමු ඒක නොවෙන්නත් පුළුවන් කියලා. ඔයාටත් ඒ විදිහටම පුළුවන් කියලා තමයි ෆින්ට කියන්නේ. මවුන්ට් දෙක අපේ කණ්ඩායම ගේමකට බහැලා. එතන තියෙන ආරක්ෂිත දොරක් කරා මේ කට්ටිය ඇතුළට යනවා. ඒගොල්ලෝ ගිහිල්ලා මොන හරි දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා බලන්නේ. මේ අතරතුර ජහ කැම්ප් එකේ කට්ටිය ලෑස්ති වෙනවා ඉක්මනට ඉක්මනට පැන ගන්න. මොකද ඒගොල්ලන්ට යන්න කියපු නිසා. ක්ලාක් මෙතෙන්ට එනවා. එයා කියනවා මට පුළුවන් ඇටැක් එක නවත්තන්න කියලා. ඒ වගේම එයා කියනවා රීපර්ස්ලා තමයි ඒගොල්ලන්ට ඉන්න ලොකුම හතුරා. අපිට ඒක නවත්තන්න පුළුවන් වුණොත් අපිට සාම සාකච්ඡාවකට එන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ කොහොමද කියලා අහනවා. ඒ වගේම මේ වෙලාවේ මිනිස්සු සද්ද දානවා බලලා එළිය බලද්දි එළිය තියෙනවා ඇතින් පේනවා ගින්දර මිනිස්සු මේ පැත්තට එනවා වගේ ග්‍රවුන්ඩර්ස්ලා ඇටැක් එකකට ලෑස්ති වෙනවා වගේ. මේ වෙලාව ඇතුලේ කට්ටිය සාකච්ඡා කරනවා තව පැය දෙකයි අපිට තියෙන්නේ කියලා. ක්ලාක් කියන්නේ මම ගිහලා කමාන්ඩර්ට කතා කරන්නම් කියලා. ඒ වගේම ලින්කන්ව බේර ගන්න තමයි මේගොල්ලන්ගේ කතාව. කොහොම කොමාරි ඇබි අහනවා කොහොමද ඒක කරන්නේ කියලා. ජාහා මේකට හැම එකටම විරුද්ධයි. එයා කියන්නේ අපි ඔක්කොම මෙතනින් පැනලා යන්න ඕනේ කියලා. ඇබි කියන්නේ ජාහාට ඔයා කියන දේ මට කරන්න බෑ. මට ඒ ඕඩර් එක දෙන්න බෑ කියලා. මොකද ඇබි දැන් ක්ලාක් කියන එක අහලා ඒ විදිහට වැඩක් කරන්න හදන්නේ. මේ වෙලාවේ ජාහා කියනවා මම තමයි elected chancellor ආක් එකේ ඔයාට මගේ මිනිසුන්ට අනුදරක් වෙන්න දෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඇබි කියන්නේ බෑ කියලා. මෙලා ජහ කිල්ලා හමුදානිල දරන්ටි කියනවා මේ තුන් දෙනාව හිර කරන්න කියලා මම ඔයගොල්ලෝ chancellor විදිහට අණ කරනවා කියලා. මේගොල්ලෝ ඒක අහන්නේ නැහැ. මේ වෙලාවේ ඇබි කියනවා ජහව හිර කරන්න කියලා. ඒගොල්ලෝ එකඟ වෙලා ජහව අරන් යනවා. ජහනෝ අපි මෙච්චර ජීවත් වෙන්න අරකලයක් කරලා ඇයි ඔයා දැන් මේක මෙහෙම කරන්න කියලා මිනිසුන්ට මැරෙන්න දෙන්න හදන්නේ කියලා. එයා කියනවා මටත් විශ්වාසයක් තියෙනවා මගේ දුව ගැන කියලා. ඒ වෙලාව ක්ලාක් කියනවා මං තනියම යනවා ෆින් එක කියලා කතා කරන්න කමාන්ඩ් එක. මේ වෙලාවේ ඇබි කියන්නේ ඔයා වැරදුනොත් අපි ඔක්කොටම මැරෙන්න වෙනවා කියලා. කට්ටිය පරික්ෂා කර කර ඉන්නවා මවුන්ට් වෙදේකේ මොන්ටිට පුළුවන් වෙනවා පාස්වර්ඩ් එකක් දාලා තියෙන කම්පියුටර් එකක් ඇතුළට රිංග ගන්න. ඒ වගේම මේගොල්ලෝ පින්තූර වගේ දකින්නවා කැම්ප් ජාහා එකේ පින්තූර ටිකක් මේගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ ගැන පරීක්ෂාවෙන් ඉන්නේ. ඒ වෙලාවේ තේරුම් ගන්නවා මේගොල්ලෝ කට්ටිය එළියේ ඉන්නවා කියලා. ක්ලාක් එනවා හම්බෙන්න. දැන් උදේ වෙලා මේගොල්ලන්ගේ නායකයා ලෙක්සව. ලෙක්ස අහන්නේ ඔයාද අපේ 300 දිනෙක්ව පුච්චලා මැරුවේ කියලා. ක්ලාක් කියනවා ඔයා තමයි ඒගොල්ලන්ව අපිව මරන්න එව්වේ කියලා. එයා කියනවා මං ආවේ ඔයගොල්ලන්ට ඔෆර් එකක් දෙන්න කියලා. එයා කියනවා මට ඔයගොල්ලන්ව මවුන්ටන් මෙන් ලව පරාද කරන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් කියලා. එයා කියනවා ඔයගොල්ලන් මිනිස්සු 100,000 ගාණක් ඇතුලේ ඒගොල්ලෝ හිර කරන් ඉන්නවා කියලා. ඔයාලා ඇලේ තමයි ඒගොල්ලන්ගේ බෙහෙතක් විදියට පාවිච්චි කරන්න කියලා. ඔයා කොහොමද දන්නේ කියලා අහනවා. එයා කියනවා මම ඇතුලේ හිටියා කියලා. ඒ වගේම එයා කියනවා මම ආන්‍යත් එක්ක එතනින් පැනලා ආවා කියලා. ඊට පස්සේ එතන කෙනෙක් කියනවා ආන්‍යා ගින්දරෙන් මැරුණා කියලා. මේ වෙලාවේ ක්ලාක් පෙන්නනවා එයාගේ ඍදි කැල්ලක්. එයා කිව්වා කියලා ඔයාගේ දෙවනියා ආන්‍යා කියලා. වගේම මේක ඔයාට දෙන්න කියලා ආන්‍යා කිව්වා කියලා තමයි ඒක දෙන්නේ. ඒලා ඉන්ද්‍රා අර ලින්කන්ගේ ගමේ හිටපු නායිකාව එයා කියනවා මේ බොරුවක් වෙන්න ඇති කියලා. ලෙක්සා කියනවා කටවහගෙන ඉන්න කියලා ඉන්ද්‍රාට. ඒ වගේම ලෙක්සා අහනවා එයා මැරුණේ සැනසීමෙන්ද කියලා. ක්ලක් කියනවා ඔව් එයා මගේ ළඟමයි මැරුණේ. ඒ වගේම එයා උත්සාහ කරේ පණිවිඩයක් අරන් එන්න අපි එකතු වෙලා මවුන්ටන් මෙන් ලව පරාද කරන්න පුළුවන් කියන පණිවිඩය කියලා. ඒ වගේම මේ වෙලාවේ ලෙක්සා අහනවා මොකද්ද ඔයාට කරන්න පුළුවන් කියලා. ක්ලක් කියනවා මවුන්ටන් මෙන් ඔයගොල්ලන්ගේ මිනිසුන්ව රීපර්ස්ලා විදිහට පරිවර්තනය කරනවා. මට ඒගොල්ලන්ව ආපහු හරවන්න පුළුවන් කියලා. ඒ වගේම එයා කියනවා මම ලින්කන්ව එහෙම හැරෙව්වා කියලා. මේ වෙලාවේ ඉන්ද්‍ර ඇවිල්ලා ක්ලාක්ට ඇටැක් කරන්න හදද්දී ලෙක්සා කියනවා කටවහම් පැත්තකට එන්න කියලා. ඒ වෙලාවේ ලෙක්සා ඇවිල්ලා කියනවා එහෙනම් මට ඒක ඔප්පු කරලා පෙන්වන්න ලින්කන්ව පෙන්වන්න කියලා. මේ වෙලාවේ කේජ් තාත්තාත් එක්කන් එළියට ඇවිල්ලා එයා මාස්ක් එක ගලවනවා. මොකද එයා දන්නවා විනාඩි 4ක් විතර ඉන්න පුළුවන් කියලා. කේජ් කියනවා තාත්තට ඒක වැඩ කරනවා ඔයත් මාස්ක් එක ගලවන්න කියලා. ඊට පස්සේ කරන්නේ තාත්තා ටිකක් දුරට ඇවිදගෙන ගිහිල්ලා වටපිට බලලා හුස්ම ගන්නවා. මොකද පළවෙනි පාරට ඒගොල්ලෝ මේ විදිහට එළියට ආවේ. මේ වෙලාවේ කේජ් පැහැදිලි කරන්න හදන්නේ අපිට මෙතන ඉන්න පුළුවන් කියන එක. කේජ් කියනවා අපි දැන් ඇතුළට යන්න ඕනේ අපිට විනාඩි කිහිපයයි තියෙන්නේ කියලා. මේ වෙලාවේ තාත්තා අහනවා මට විහිළු කරන්න එපා අපිට මෙතන නවතින්න මොන නම් මොකද්ද අපි කරන්න ඕනේ කියලා. කේජ් කියනවා බෝන් මැරෝ ගන්න ඕනේ කියලා. අර ළමයි 47 දෙනාගේ. ලොකා කියනවා ඒගොල්ලෝ මැරෙන්න ඕනේද අපිට ජීවත් වෙන්න අවශ්‍ය නම් කියලා. මේ අපේ ලෝකේ අපි මේක ජීවත් වෙන්න ඕනේ කියලා තමයි කේජ් කියන්නේ. හැබැයි තාත්තා මේකට එච්චර එකඟ නැහැ. කොහොම හරි කේජ් උත්සාහ කරාට තාත්තාව හරව ගන්න තාත්තා කියනවා ළමයින් මරලා මට මේ නිදහස ඕනේ නැහැ කියලා. මේ හැමදේම අතරතුර ඇබි ගිහිල්ලා ඉන්නේ ලින්කන්ට බෙහෙත් කරන්න. එයාව හොඳ කරන්න පුළුවන්ද බලන්න. ඊළඟට මේක බලාගෙන ඉන්නේ අනිත් පැත්තෙන් ක්ලාක් එක එනවා ලෙක්ස අයියාගේ
සෝල්ජස් ලා කීප දෙනෙකුයි. අපි ගිහිල්ලා බෙහෙත් වර්ගයක් විදිනවා ලින්කන්ට. දැන් ක්ලාක් එන්නේ රිස්ක් එක ඔක්කොම අරන්. මොකද ලින්කන්ව හොඳ කරගන්න බැරි වුණොත් අම්මට අනිත් පැත්තෙන් ලෙක්ස් ඇටෑක් කරනවා. ලෙක්ස් බලාගෙන ඉන්නේ වටපිට ඒගොල්ලන්ගේ මැරුණ මිනිස්සුන්ගේ ඇටකටුත් තියෙනවා. අර කාක්ලාට කලින් ඇටෑක් කරන්න ආපු 300 දෙනාගේ. උපරිම උත්සාහ කරනවා අපි ලින්කන්ට සිහිය ගන්න. අපි කියන්නේ ලින්කන්ගේ කතා ඉවරයි කියලා ඔක්ටේවියා පැනලා ලින්කන්ව බදාගෙන අඬන්න ගන්නවා. ලෙක්ස් ඇතුළු කට්ටිය මෙතෙන්ට එනවා. ඒගොල්ලෝ දකිනවා ලින්කන් මැරිලා කියලා. අනදෙනවා ඉන්දරට ඇටෑක් කරන්න. මේ වෙලාවේ කට්ටියම ඒගොල්ලන්ගේ තියෙන ආයුධ අරන් මෙතන සටන පටන් ගන්න හදන. මේ ලෙක්ස කියන්නේ ඔයගොල්ලෝ බොරු කරා. දැන් ඔයගොල්ලෝ කාලය ඉවරයි කියලා. එකපාරම අම්මා ඇබී කරන්නේ අර ඉලෙක්ට්‍රික් ෂොක් එක දෙන එකක් ලින්කන්ගේ පපුවට තියෙන. මේ වෙලාවේ දෙපාරක් කරද්දී ලින්කන්ට සිහි එනවා. ෂොක් එක හරියනවා. ලින්කන් හොඳයි. ලින්කන් ඔක්ටේවියාව අඳුන ගන්නවා. ලෙක්ස තේරුම් ගන්නවා ක්ලාක් කිව්ව ඇත්ත කියලා. මවුන්ට් වෙදේක ඉන්න අපේ කොල්ලෝ ටික හොයාගත්ත මැප් එකක් ගිහිල්ලා දැන් ඒගොල්ලෝ බලලා ප්ලෑන් කරනවා කොහොමද අපි මෙතනින් පැනගන්නේ කියලා. කොමාරි මේ වෙලාවේ මේගොල්ලන්ට හාපෝ හොයාගන්න බෑ. මේගොල්ලොත් එක්ක ගිය ගෑනු ළමයා එයාව අල්ලගෙන ડોක්ටර් යාගේ බෝන් මැරෝ ගන්න හදන. මේ වෙලාවේ ડોක්ටර් කියන්නේ ඔයාගේ තාත්තා මේව දැනගත්තොත් ප්‍රශ්නයක් වෙනවා කියලා කේජ්ට. කේජ් අහනවා එහෙම ආවේ නැත්තම් මොකද කියලා. හාප කියනවා මට ගෙදර යන්න ඕනේ කියලා. කේජ් පාත් වෙලා කියනවා අපිටත් යන්න ඕනේ කියලා. හාපගේ කොන්දේ බෝන් මැරෝ ගන්න ඔපරේෂන් එක කරනවා. මේ අතරතුර අපිට පෙන්නනවා ලෙක්සයි ක්ලාකෝයි කතා කර කර ඉන්නවා. දැන් මේගොල්ලෝ සාමයට ඇවිල්ලා වගේ. ක්ලාක් කියන්නේ ඒක එච්චර අමාරු නෑ. ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන විෂ රසායනික එළියට යනකම් ඒගොල්ලන්ව ආරක්ෂා කරගෙන බෙහෙත් කරන්න ඕනි කියලා. ලෙක්ස කියනවා ක්ලාක්ට ඔයගොල්ලන්ගේ සාම යෝජනාවලට මම එකඟයි කියලා. හැබැයි ඒක කොන්දේසියක් තියනවා කියලා කියනවා. ඔයගොල්ලෝ ෆින් කියන එක්කෙනාව මට ඕනි කියලා කියනවා. ඒ වගේම අපේ සාමය පටන් ගන්න යාගේ මරණයක කියලා තමයි කියන්නේ. දැන් ක්ලාක්ට ලොකු තීරණයක් ගන්න වෙනවා. කට්ටිය බේර ගන්න ෆින්ව දෙනවද ආපහු යුද්ධයට යනවද කියලා. අපි ළඟ එපිසෝඩ් එකෙන් බලමු. ගින් එන්නම් මේ හෝම් සිනමා සිංහල YouTube channel එක වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න.